ආයුබෝවන් 2022 වර්ෂයේ ඔබට මේ ජූලි මාසේ 12 වෙනිදා කොහොම බලපෑමක් තියෙනවද? මොකද 14:49ට ශනි මකර රාශි ගත වෙනවා. මකරයට පැමිණෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබට කොයි ආකාරයට බලපානවද කියන කාරණාව ගැනයි දැන් අපි මේ ඔබත් එක්ක කතා බහ කරන්නට යන්නේ. ඉතින් මේ ගැන කතා කරන මත්තෙන් ඔබට කියන්නට ඕනි ඔබට නැකත් සකසා ගැනීමේ අවශ්‍යතාවයන් තියෙනවනේ විවිධ ආකාරයෙන් නැකත් අවශ්‍යතාවයන්. ඉතින් ඒත් එක්කම භාව කේන්දර ආදී සකසා ගන්නටත් අවශ්‍යතාවයන් තියෙනවා. විවාහ දෝෂ පරීක්ෂා කරගන්නට අවශ්‍යතාවයකුත් තියෙනවනේ. විවාහ නැකත් හදාගන්න ඒවා ඊට පස්සේ නිවාස දෝෂ පරීක්ෂා කරගන්න ඒවා ඒවා කොහොමද කඩන්නේ විදි නැතුව නිවැරදි කරගන්න. ඒ සියලු අවශ්‍යතාවයන් ඔබට කරගන්නට පුළුවන්කම තියෙනවා. තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ගෙදරින් ධම්ම කරගන්න පුළුවන්. එහෙම ඇවිදින්නට කාර්යාල ගණ යන්නට පොඩිම් වල ඉන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ ගැන අපි කතා බහ කරනකොට ඔන්න විශේෂයෙන්ම ඔබගේ තත්කාල ලග්න ඉතාම වැදගත් වෙනවා. මේ තත්ත්වයත් එක්ක මේ ශනිගේ වෙනස් වීමත් එක්ක ඔබට බලපාන ආකාරය විග්‍රහ කරනකොට ලග්නයේ වෘශ්චික විදියටයි මේ තත්කාල ලග්නේ පෙන්වුම් කරන්නේ. ත්‍රිංශාංශකයේ කන්‍යා නවාංශ සිංහ ද්වාදශාංශක මකර ආදී විදිහට මේ හෝරාව දෙර්කාණය සප්තාංශක ආදී කරුණු කාරණා ගැන අපි විශේෂයෙන්ම සලකලා තියෙනවා. ඉතින් මේ ගැන කතා බහ කරනකොට මේ ශනිගේ කාල සීමාවන් ගත කරන අය සෙනසුරුගේ දශාව වෙන්න පුළුවන්, අතුරු දශාව වෙන්න පුළුවන්, විදසා වෙන්න පුළුවන්. මෙන්න මේ කට්ටියට තියෙන බලපෑම ඉහළ, නමුත් එහෙම කාල සීමා නැති අයට තියෙන බලපෑම අවමයි කියන කාරණේත් ඔබ හොඳින්ම මතක තබාගෙන තමයි මේ පලාපල කතනයට සවන් දෙන්නට අවශ්‍යතාවය තියෙන්නේ. තත්කාලයේදී බුද, ගුරු, සිකුරු කියන ග්‍රහයන් ස්වශ්‍රේෂ්ඨ බලයෙන් යෙදිලා තියෙනවා. ඉතින් ඒක බොහොම හොඳ පිහිටීමක් ලබා දෙන තත්ත්වයක් පවතින්නේ. ඉතින්ම කුජගේ තත්ත්වය බලද්දී කුජ මූල ත්‍රිකෝණ බලයෙන් ඉතාම යහපත් බලයක් පින්නවන ස්වභාවයක් තමයි පවතින්නේ. ශනි කුම්භේ මූල ත්‍රිකෝණ බලයෙන් වක්‍රව දිනට නැකතේ තුන්වන පාදයේ තමයි ගෙවන්නේ. ඉතින් අධිපති ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ කුජ, උපාධිපති විදිහට පෙන්වුම් කරන්නේ බුධ. ශනිගේ අවස්ථාව බැලුවොත් එහෙම ගමන අවස්ථාවේ තමයි සිටින්නේ. 2022 වර්ෂයේ ජූලි මාසේ 12 වෙනිදා 14:49ට බැලුවොත් මෙන්න මේ ශනි මකරේ ස්වශ්‍රේෂ්ඨගත වීමක් තමයි පවතින්නේ. ඉතින් වක්‍රව දෙනට දෙවන පාදයට හා සභා අවස්ථාවට තමයි ඔන්නපත් වෙන්නේ. කුජ අධිපති වෙනවා, උපාධිපති බවට පත් වෙන්නේ පුත. ඉතින් අපි මේ ඉදිරිපත් කරන පලාපල කතනය ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය අනුව පිහිලා තියෙන ග්‍රහයන්ගේ බල දුබලතාවයන් අනුව අඩු වෙන්නට, වැඩි වෙන්නට, එහෙම නැත්නම් වෙනස් ආකාරයක් වන්නට හේතු කාරණා තියෙන නිසා ඔබ අනිවාර්යයෙන්ම කරන්නට අවශ්‍යතාවයේ තියෙන්නේ මේ තිරේ දිස්සන අංකයට ඔබගේ උපන් තොරතුරු ටික එවලා ඔබටම අනන්‍ය වෙත, ඔබටම ගැළපෙන ආකාරයේ පලාපල කතනේ කොයි විදියද කියන කරුණු කාරණාව දැනගන්න එකයි. මේෂ ලග්නයට 2022 මේ ජූලි මාසේ 12 වෙනිදා 14:49ට ශනි මකරයට පත්වීම කොයි විදිහටද බලපාන්නේ මේ ධනය සම්බන්ධයෙන්? හදිසි හා අනිසි ධන ලාභ හිමිකරන තත්ත්වයකයි ඔන්න ඔබට පවතින ධනය පැත්තේ. වියදම් පාර්ශවයේ ඉහළ යන බැවි නව ආයෝජන සඳහා යොමු විය යුතු තත්ත්වයකුත් ඔන්න පෙන්නුම් කරනවා. ඉතින් ඒ ගැනත් විශේෂිත අවධානය යොමු කරන්න. රැකී රක්ෂා පැත්ත ගැනයි දැන් අවධානය. නීති ශේෂ්ඨය, නීතිය ආශ්‍රිතව කටයුතු කරන අයට ඉහළ ආදායම් රැකියාව වරප්‍රසාද හිමිවන තත්ත්වයකයි පෙන්නුම් කරන්නේ. රැකියාවේ ප්‍රසාදය හා කීර්තිය වර්ධනය වන තත්ත්වයකුත් පෙන්වනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් අපි කතා බහ කරන්නේ මේෂ ලග්න හිමියන්ගේ. කෙටි කාලයකින් පහවී යන මත ගැටුම් සහිත තත්ත්වයක් ඇතිවෙන ස්වභාවයක් ඔන්න ඔබගේ පෞල් ජීවිතය තුළ පෙන්නුම් කරනවා. පෞලේ අයෙකුගේ කටයුත්තකට වැඩි වෙහෙසක්, වැඩි මහන්සියක් ඇතිවන කාලයක් විදිහටත් කියන්නට ඕනි. අධ්‍යාපනය ගැන දැන් අපි අවධානය යොමු කරමු. අධ්‍යාපනික අවස්ථාවන් වැඩි වශයෙන් ලැබෙන තත්ත්වයකයි පෙන්නුම් කරන්නේ. තරඟ විභාග ආදීන් ඔබට ජය අත්වන තත්ත්වයක් පෙන්වන්නේ. විවාහ අපේක්ෂිතයන්ට මොකද වෙන්නේ කියන කාරණයයි මේෂ ලග්න හිමියන්ගේ මේ අපි බලන්නට යන්නේ. මංගල යෝග උදාවන තත්ත්වයක් තමයි ඔන්න ඔබට පවතින. ඉතින් ඒ නිසා ඔබගේ විවාහ පාර්ශවයේ කටයුතු බොහොම සාර්ථකව කරගන්නට හැකියාව, ශක්තිය තියෙන තත්ත්වයක්. කේන්දරවල දෝෂ නිවැරදි කළා සාර්ථක යුග දිවියක් ගත කරන්න, එහෙම නැත්නම් යුග දිවියකට පා තබන්නට බොහොම සුබදායි බලයක් පවතිනවා කියන කාරණය ඔබට ඔන්න සිහිපත් කරනවා. ඉතින් ඔබට මේ සියලුම පලාපල කතනයට අතිරේක වශයෙන් ඔබට අවශ්‍යතාවය තියෙනවා
මේ විවිධ නැකත් මේ අවශ්‍යතාවය. ඒ කියන්නේ නැකත් සකසා ගැනීම අවශ්‍යතාවය. කොහොමද මේ නැකතක් හදාගන්නේ? මේ නැකතට අවශ්‍ය දින කොයි විදිහට තීරණය වෙලාද? කොයි විදිහ සුභ දින පවතිනවාද? ඉතින් ඔබට ඒ තියෙන සියලු ගැටලු අවශ්‍යතාවයන් ඔබට අපි හිතමුකෝ මල් වර නැකතක් හදාගන්නට ඕනි කියලා. ඉතින් ඔබ කුමක්ද කරන්නට ඕනි? ඔබගේ ඒ දරුවාගේ උපන් තොරතුරු මේ තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට ඒ නැකත ගෙදරටම ගෙන්වා ගන්නට පුළුවන්. WhatsApp මගින් පළවෙනිට ගෙන්නගෙන ඉන්නන් තුර තැපෑල මගිනුත් ගෙන්නගෙන ඒ ආකාරයට ගෙදරින්දම කටයුතු කරන්නට ඕනි. විවිධ පෝලිං විවිධ ස්ථානවලට යන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒත් සමග ඔබට අපි හිතන්නකෝ නිවාසයක දෝෂ පරීක්ෂා කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඔබට යන්නට වෙනවනේ වාස්තුවේදී හමු වෙන්නට. ගිහිල්ලා ඒ දින වෙන් කරගෙන ඒ විවිධ අපහසුතාවයන් වල ලක් වෙලානේ එන්නට වෙන්නේ ගමන් විඩාවත් එක්කම. දැන් ඔබට ඒ කිසිම තත්ත්වයක් නැතුව ගෙදර ඉඳන් මේ කටයුතු කරගන්නට පහසුකම් තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ මගේ නිවස පරීක්ෂා කරගන්න අවශ්‍යයි කියන පණිවිඩය WhatsApp කිරීම පමණයි. ඉතින් ඊට අමතරව තව ඔබට කේන්දරයේ තියෙන දෝෂ තත්වයන් කොහොමද තියෙන්නේ? කොයි විදිය බලපෑමක් පවතිනවද? මේ දෝෂ වලට මොනවාද කරන්නට ඕනි කියන ගැටලුව තියෙනවනේ. එහෙනම් ඔබ කරන්නට ඕනේ ඔබගේ ජන්ම පත්‍රයේ තියෙන තොරතුරු ටික තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට ගෙදරින්දම මේ කටයුතු කරගන්නට පුළුවන්. ඊට අමතරව දැන් ඔබට තියෙනවා නම් යම් කිසි විදියකින් ප්‍රතිකර්මයක් විදිහට මැණික් පළඳින්නට. ඔය මැණික් තියෙනවා ව්‍යාජ මැණික්, කෘතීම මැණික්. ඉතින් මේ ව්‍යාජ මැණික්, කෘතීම මැණික් වලින් තොරව මේ කටයුතු කරගන්නේ කොහොමද? ඒ සඳහා මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය අනිවාර්යයෙන්ම සහතිකය සමග තමයි මේ කටයුතු කරන්නට ඕනේ. ඉතින් එවැනි ඔබට පහසුකම තියෙනවා ඒ ආකාරයට ඔබට මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය සහතිකය ඒ වගකීමත් සමගම ඔබට ඒ අදාළ මැණික් වර්ග ලම්බා ගන්නට. ඉතින් ඒ කටයුත්තත් ඔබට තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා කරගන්නට පුළුවන්. ඊට අමතරව ඔබට අංක විද්‍යානුකූලව ඇති වෙන දුර්වලතාවයන් වලට අදාළ පිරමීඩ කාඩ්පත් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. තිරේ දිස්සන අංකයට ඔබගේ උපන් විස්තරය යොමු කිරීම තුළ ඔබට ඒ කටයුත්ත බොහොම පහසුවෙන් කර කියා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඔබට ඔබගේ ජීවිතයේ සියලුම ජයග්‍රහණයන් ලබන්නට පුළුවන් හැකි වපසරියක් මේ ග්‍රහ මාරුව සමග උදා වෙන්නට, ඔබගේ ජීවිතේ ජයග්‍රහී කරන තැනට යොමු කරගන්නට හැකියාව ලැබෙන්නට ප්‍රාර්ථනා